ඔබ සැමට වාසනාවන්ත සුබ දවසක් වේවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ ශුද්ධ වූ ආශිර්වාද වචනය ඔබගේ පාදයට පහනක් ඔබගේ මාවතට එලියක් වෙන්ට යනවා ශුද්ධ බයිබලයේ 1 යොහාන් 2 පරිච්ඡේදයේ 4 සහ 5 වන පද අද දවසේ ඔබගේත් මගේත් ආශිර්වාද වචනයයි උන්වහන්සේ හඳුනමි කියා උන්වහන්සේගේ ආඥාවන් නොපවත්වන තැනැත්තේ බොරුකාරයෙක්ය සැබෑවද ඔහු තුල නැත නමුත් යමෙක් උන්වහන්සේගේ වචනය පවත්වන්නේද ඔහු තුල සැබෑවටම දෙවියන් වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණ වී තිබේ අපේ උන්වහන්සේ තුල සිටින බව එයින් දනිමුව හාලෙලුයා ආදර දේව දරුවනේ අපි තුල දෙවියන් වහන්සේ ඉන්නවා අපි දෙවියන් වහන්සේගේ දරුවෝ කියලා වචනයට පමණක් අද දවසේ කතා කරන හඬවල් ඒ ස්වરૂපයන් ඔබ දකිනවා ඇති නමුත් උන්වහන්සේ හඳුනමි කියලා නමුත් උන්වහන්සේගේ වචනය අනුව පැවැත්මක් නැහැ උන්වහන්සේගේ ප්‍රේමය දකින්න නැහැ නොයෙකුත් වංචා සහගත ක්‍රියාවල් ලෝකාකාර ක්‍රියාවල් ලෝකේ අයට පේන්න මිනිස්සයාට පේන්න කරන තමන්ගේ මමත්වයේ ක්‍රියාවල් තුලින් ඒ අය පෙන්වන්නට හදනවා සමහර මිනිස්සයන් ස්වාමීන් වහන්සේගේ බව වචනෙන් කියනවා මම යේසුස් වහන්සේගේ දරුවෙක් මම දෙවියන් වහන්සේගේ දරුවෙක් මෙවැනි ආකාරව විශේෂිත රඟ දැක්වීම අපි මේ කාලයන් තුල දකිනවා උන්වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ හඳුනමින් කියා හඳුනමි කියා උන්වහන්සේගේ ආඥාවන් මොනවද ඒ උන්වහන්සේගේ අනපනත් වචනය නොපවත්තන තැනැත්තේ බොරුකාරේක්‍ය සැබෑව වූ තුල නැත එහෙනම් අපි ප්‍රවේශම් වෙන්න අවශ්‍ය කාගෙන්ද මෙන්න මේ බොරුකාරයන්ගෙන් මේ සැබෑවක් නැතුව උන්වහන්සේගේ ආඥාවක් නැතුව උන්වහන්සේගේ දරුවෝ කියලා රඟ දක්වන්නා වූ අයගෙන් අපි විශේෂයෙන් ප්‍රවේශම් වෙන්නට අවශ්‍යයි නමුත් යමෙක් උන්වහන්සේගේ වචනය පවත්වනවද එහෙනම් ඔහු තුල සැබෑවටම ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණ වී ඇත. ඔබට කතා බහ කරනකොට, ගනුදෙනු කරනකොට, යාක්ෂාවන් වලට සම්බන්ධ වෙනකොට, සභාවේ කටයුතු කාරණා තුල දෙවියන් වහන්සේව ඒ පුද්ගලයා තුලින් ඔබ දකිනවා නම්, අන්න උන්වහන්සේගේ වචනය පවත්වන්නා වූ අයෙක් ඔබට උණ ගැසිලා ඒ අය තුල උන්වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණ වෙලා එහෙනම් අපිට විශ්වාස කරන්නට පුළුවන් උන්වහන්සේ තුල සිටිනා බව උන්වහන්සේගේ ඇසිරීම උන්වහන්සේගේ කතාව උන්වහන්සේ තුල තිබෙන සමාදානය මේ අය තුලින් අපිට ලැබෙන්නට අවශ්‍යයි ඒ නිසා ප්‍රේමවන්ත දේව දරුවනේ අද කාලවකවානුව තුල අපි බොහෝම පරිස්සම් වෙන්නට අවශ්‍යයි විවිධාකාර ස්වරූපයෙන් දෙවියන් වහන්සේගේ දරුවෝ කියලා අපිට බොහෝ අය දකින්නට ලැබෙනවා අපිට බොහෝ අය කතා කරනවා එසේනම් අද දවසෙත් වචනය ඔබට ආශිර්වාදයක් වෙනවා මොකද ඔබ හඳුනා ගන්නට යනවා උන්වහන්සේගේ වචනය තුල ජීවත් වෙන මිනිස්සු කොයි වගේද උන්වහන්සේගේ ප්‍රේමය කොහමද ඔබට දැනෙන ප්‍රේමය తాවකාලික ප්‍රේමයක්ද ඒ ඔබට දැනෙන ඒ අයත් එක්ක එකතුව කටයුතු කරනකොට ඔබට දැනෙන ප්‍රේමය සමාදානයිද ඔබේ වැඩ කටයුතු වලට සැහැල්ලු බවක් තිබෙනවද මෙන්න මේ ස්ථානයේ උන්වහන්සේ ක්‍රියා කරමින් සිටිනවා ඒක ඔබටත් ආශිර්වාදයක් මටත් ආශිර්වාදයක් ඒ අයටත් ආශිර්වාදයක් හාලෙලුයා එසේනම් අද දවසෙත් මේ අලංකාර වචනය ඔබටත් මටත් ඉතාමත් ආශිර්වාදමත් වූ වාසනාවන්ත දවසක් කරමින් අපිව මේ දවස පුරාවටම උන් වහන්සේ තුල යන්නට ඒ වචනය තුල ජීවත් වෙන්නට අපිට ශක්තියක් වෙනවා ආශිර්වාදයක් වෙනවා එහෙනම් අද දවසත් ඔබට ඉතාම අලංකාර වාසනාවන්ත සුභම සුභ දවසක් වේවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන් ආමෙන් ඔබට සුභම සුභ දවසක් අලංකාර දවසක් ඔබ සැමටම ජේසු පිහිටයි